කොදෙව් කණ්ඩායමට වේගපන්දු කරණයෙන් තියෙන්නේ ගොඩක් අභිමානවත් ඉතිහාසයක්. වර්තමාන කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන්නෝ ඉතිහාසයේ කොදෙව් වේගපන්දු අභිමානයේ රැකෙන මට්ටමේ ඉන්නවද කියන එකට පිළිතුරක් වර්තමාන කොදෙව් නායක ජේසන් හොල්ඩර් දීලා තියෙන්නේ වාර්තාවකින්. පසුගිය අවුරුදු 100ක ඉතිහාසයේ වසරක හොඳම පන්දු යවීමේ හොඳම සාමාන්‍ය පෙන්නපු පන්දු යවන්නෝ 10 දිනා ගැන තමයි මේ අපි කතා කරන්න හදන්නේ. මේ වර්තාවේ 10 වෙනි තැන ඉන්නේ 1993 දී කඩුලු 33ක් කඩුල්ලකට ලකුණු 16.09ක සාමාන්‍යයක් එක බිඳ දාපු කර්නි ඇම්බ්‍රොස්. වර්තාවේ නමෙනිතන දක්ෂතාවය පෙන්ලා තියෙන්නේ කර්ට් නියම්බ්‍රොස් මයි. ඒ 1990 දී කඩුලු 34ක් කඩුලක සාමාන්‍ය 16.05ක් එක බිඳ දාලා. 1955 දී කඩුලු 35ක් කඩුලක සාමාන්‍ය 15.85කට බිඳ දාපු කාන් මොහමඩ් කියන පන්දු යවන්න තමයි මේ වර්තාවේ 8 වෙනි තැන ඉන්නේ. 2000 අවුරුද්දේ ටෙස්ට් කඩුලු 39ක් කඩුලක සාමාන්‍ය 15.58ක සාමාන්‍යයක් එක බිඳ දාපු ඕස්ට්‍රේලියාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාත් තමයි මේ වර්තාවේ 7 වෙනි තැන ඉන්නේ. 1993 දී ටෙස්ට් කඩුලු 55ක් කඩුලකට ලකුණු සාමාන්‍ය 15.23ක් එක බිඳ දාපු වකා යුනිස් තමයි මැග්‍රාට උඩින් වර්තාවේ ඉන්නේ. 1986 අවුරුද්දේ ටෙස්ට් කඩුලු 33ක් කඩුලකට ලකුණු 14.21ක සාමාන්‍යයක් එක බිඳ දාපු ඉම්රාන් කාන් තමයි මේ වර්තාවේ 5 වෙනි තැන ඉන්නේ. 1982 දී කඩුලු 62ක් කඩුලකට ලකුණු 13.29ක සාමාන්‍යයක් එක බිඳ දාපු ඉම්රාන් කාන්ගේ වර්තාවක් තමයි මේ වර්තාවේ 4 වෙනි තැන තියෙන්නේ. 1984 දී ටෙස්ට් කඩුලු 35ක් කඩුලකට ලකුණු 13.20ක සාමාන්‍යයක් එක බිඳ දාපු රිචඩ් හැඩ්ලි තමයි මේ වර්තාවේ 3 වෙනි තැන ඉන්නේ. 2003 අවුරුද්දේ ටෙස්ට් කඩුලු 30ක් කඩුලකට ලකුණු 12.36ක සාමාන්‍යයක් එක බිඳ දාපු ෂොයිබ් අක්තර් තමයි මේ වර්තාවට 2018 වෙනකම් හිමිකම් කිව්වේ. 2018 අවුරුද්දේ ටෙස්ට් කඩුලු 33ක් කඩුලක සාමාන්‍ය 11.87ක සාමාන්‍යයකට බිඳ දාපු ජේසන් හොල්ඩර් තමයි මේ වර්තාවේ වර්තමාන හිමිකරුවා. කොදෙව් වේගපන්දු අභිමානය ගොඩක් දුරට පිරිහිලා තියෙන කාලෙක කොදෙව් වේගපන්දු යවන්නෙක්ගේ නමක් මේ විදිහට වාර්තා පොතේ කියවෙන එකත් විශේෂ සිද්ධියක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමුවනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.